ඉදුලි බෙලි වෙනම ලක්ෂ 15ක් විතර වියදම් කරන්න වෙනවා. ඉතින් එහෙම දීලා මේ තොරණක් කරන්නට වැඩි හොඳ අපි තොරණ නොකර ඉන්න. මේ කොළඹ පිටකොටුව සාමාන්‍යයෙන් වෙසක් උත්සවය කියලා කියන්නේ මේ මුළු පිටකොටුව ප්‍රදේශයේම වෙසක් ශ්‍රීයෙන් ඇලලී යන දවසක්. නමුත් වෙසක් උත්සවයට තව ඇත්තේ දවසක් පමණයි. එහෙත් අපිට එවන් උත්සව ශ්‍රීයක් එවන් වෙසක් සැරසිලි මේ පිටකොටුව ප්‍රදේශයේ අද දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වෙසක් සැරසිලි අලෙවිකරණ ස්ථාන පවා අද කොළඹ පිටකොටුවේ දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. තවත් දෙයක් සාමාන්‍යයෙන් වෙසක් සම්ප්‍රදායටම එක්විච්ච දෙයක් තමයි පිටකොටුවේ තොරණ. අද ඒ සාම්ප්‍රදායික තොරණත් අපට අහිමි වෙලා තිබෙනවා. වෙසක් තොරණ මෙවර සූදානම් නොවුනත් පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය බද්දන්සල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. විදුලි බිල වෙනම ලක්ෂ 15ක් විතර වියදම් කරන්න වෙනවා. මොකද විදුලි බල මණ්ඩලෙන් අපි ඉල්ලීමක් කරා ලක්ෂ 15ක් විතර දෙන්න ඕන ඩිපෝසිට් එක. ඉතින් එහෙම දීලා මේ තොරණක් කරන්නට වැඩි හොඳ අපි තොරණ නොකර ඉන්නවා. වෙසක් නෑ පිටකොටුවේ. අපේ ලයිට් බිල මාසෙකට මේ 55000යි 60000යි. අපිට ණය වෙන්න බෑනේ. වෙසක් සැරසිලි සඳහා ප්‍රකට පිටකොටුව පළවෙනි හරස් වීදියේ අද තත්වය මේ. වෙසක් සැරසිලි වෙළඳසැල් කිහිපයකට පමණක් සීමා වී තිබුණා. ඉස්සරට වඩා ගොඩාක් අඩුයි. කියාද මේක හොඳයි. විශ්වාස තියෙනවා. දැන් මම දාලා දෙන මූණ ටික ඉස්සලා වික්කේ 100ට වික්කේ බඩු. දැන් යන්නේ 250යි 300යි යන්නේ. ඒ ගානට අපිට විකුණන්නත් බෑ. අඩුව ගන්න ඕන ඉඳලා තමයි මෙතෙන්ට ආවේ. ගමේ කඩේ නම් කොමත් ගන්න බෑනේ ඉතින්. මේ පාර නම් වෙළඳාම ටිකක් අඩුයි. කියවුණත් ඉතින් අපිට මේ පාර ගන්න වෙනවා. මොකද අවුරුදු ගානකින් ගන්න වෙසක්යක් මේ. කොහොම හරි පොඩි පොඩි උන් ඉස්සරහ සම්න්න බෑනේ. ළමයි සතුට කරන්නත් ඕන. ඒ නිසා ඉතින් අපි සියලු දේම අරන් යනවා ගණන් කියලා මේව කරන්නෙත් නෑ. කොළඹ හයිලෙවල් මාර්ගයේ කිරුළපන වෙසක් සැරසිලි අලවිසල් මෙවරත් දෙක ගත හැකි. බටේ රුපියල් 100ක් වෙනවා. ඉස්සරහ අපි දුන්නේ රුපියල් 30කට 50ට වගේ තමයි. බිස්නස් නම් හොඳයි මාත්තේ. මම මෙතනදී මගේ බඩු ඔක්කොම ගියා. දැන් තව පොඩ්ඩයි තියෙන්නේ. බිස්නස් නම් ගේ පාට් වැඩි ටිකක් හොඳයි. ජනාධිපති කාර්යාලයවට වෙසක් උත්සවයට සූදානම් වෙමින් තිබූ අයුරුයි මේ. ගංගාරාම බුද්ධරශ්මි වෙසක් කලාපය මෙවරත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබෙනවා. පහන් කූඩු දන්සල ඇතුළු අංග රැසක් මේ වෙසක් කලාපයට ඇතුළත්. තොටලංග තොරණ මෙවර 68 වන වරටත් ඉදි කර තිබෙනවා. අපි ඩීසල් පිරිවැය ගත්තම අපිට පැයකට ඩීසල් ලීටර 40ක් පමණ වැය වෙනවා. ඒත් ඒවත් එක්ක අපි ලොකු ආර්ථික පිටියක් දරනවා. නමුත් අර තොටලංග මං කිව්ව අභිමානීය ගැන ඒ අභිමානීය වෙනුවෙන් අපි තොටලංග ගමේ තියෙන මේ ගැම්ම ඒක අපිට මේක තොරණේ ඕනේ. තොටලංග ගමේ අභිමානී තමයි ලෝකෙට අපි අරන් යන්නේ. යශෝදරා චරිතා ප්‍රධානී තේමා කරගනිමින් දෙමතකොඩ වෙසක් තොරණ මෙවර ඉදි කර ඇති අතර 18 වන වරට ඉදිකරන මහරගම තොරණින් කාලි යක්ෂණී කතා පුවත නිරූපණය වෙනවා. කොට්ටාව නගරයේ මෙවර තොරණ ඉදිරිපත් කරන්නේ 21 වන වරටයි. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග